මේ දවස්වල ක්‍රිකට් ලීග් හැම තරමක පැවැත්වෙනවා. ඉතින් එහෙම පැවැත්වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරිම ක්‍රීඩකයෙක් වන කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන සුපිරිම ලීග් තරගාවලියක් තමයි දකුණු අප්‍රිකා 2020 ලීග් තරගාවලිය. ඔන්න ඒ අනුව ඒ තරගාවලියේ සුපිරිම තරගයක් පැවැත්වුණා. ඒ MI Cape Town කණ්ඩායම හා ප්‍රටෝරියා කැපිටල් කණ්ඩායම අතර තරගයයි. මේ තරගයේදී ප්‍රටෝරියා කැපිටල් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඒ අනුව තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් කේප් ටවුන් කණ්ඩායම පන්දු අර 19 පන්දු 4ක් නිමාවන විට සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 159ක් පමණයි. මෙහිදී ආරම්භක පිතිකරු ඩූෂන් ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී කැපිටල් කණ්ඩායම වෙනුවෙන් අර්තන් බොෂ් හා ජේම්ස් නීෂම් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. ඉතින් ඒ අනුව ලකුණු 160ක් ලබා ගැනීමට කැපිටල්ස් කණ්ඩායම ආරම්භක පිතිකරු යුගලය වුණේ කුසල් මෙන්ඩිස් සමගින් පීල් සෝල්ට්. නමුත් ඔවුන් දෙදෙනාම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුණේ සෝල්ට් ලකුණු 9කට දැවී යාම නිසායි. කෙසේ නමුත් ඉන්පසු කුසල් මෙන්ඩිස් වේගෙන් පන්දුවට පහර දීමට ගත්තා. ඉතින් ඒ අනුව කැපිටල් කණ්ඩායම වෙනුවෙන් පන්දු අර 20 නිමාවන විට කඩුලු 9ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ තියුණු තරගයක නිමාව පෙන්වමින්. මෙහිදී කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 25කදී 4x7 1x5 සමගින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී සෑම් කරන් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා. ක්‍රිකට් ගැන අලුත්තරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ක්‍රිකට් ගැන අලුත්තරතුරක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.